මම අද යන්නේ ඉටලියන් විදියට ස්පැගටි එකක් හදාගන්න තමයි. මේ ස්පැගටි අපිට එක එක ක්‍රම වලට හදන්න පුළුවන්. නමුත් පදනම් මම යන්නේ මේක ඉස්ස වලින් හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්නයි. අපිට මේකට වැඩි වෙලාවක් යන්නෙත් නෑ. ඒ වගේම තමයි ගොඩක් අමුද්‍රව්‍ය යන්නෙත් නෑ මේක. අපිට සාමාන්‍ය ලේසියෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය වලින් තමයි මම අද මේ ස්පැගටි එක හදන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ටිකක් විතර ලොකු මෙන්න මේ වගේ ෆ්‍රයින් pan එකක් ගන්න. ඒක රත් වීගෙන එනකොට ඒකට මෙන්න මේ විදියට ඔලිව් ඔයිල් මේසඳි දෙකක් තුනක් විතර දාගන්න. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටික රත් වීගෙන එනකොට මම සුදු ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ මම කපාගත්තු ලුණු ටිකත් මෙන්න මේ විදියට දාගන්නවා. දැන් මේ ටික අපි විනාඩි 3ක් විතර හොඳට බැද ගන්න ඕනේ. ලුණු ටික මෙන්න මේ ප්‍රමාණයට බැදීගෙන එනකොට මම දැන් ඉස්සො ටික එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලා කැමති ඕනම ඉස්ස වර්ගයක් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මෙන්න මේ විදිහට පොතු ඇරලා ගන්නවා නම් තමයි වඩා හොඳ. ඊට පස්සේ මම මේකට ලුණුයි ගම්මිරිසුයි ඒ වගේම කැලි මිරිස් ටිකකුත් දාගන්නවා. දැන් අපි මේක හොඳට කලවම් කරගෙන විනාඩි 10ක් විතර ඉස්ස ටික තැම්බෙනකන් අපි හොඳට බැද ගන්න ඕනේ මේක. අපි මෙන්න මේ විදිහට සෝස් එක හදාගන්න අතරතුර පැස්ට ටිකත් අපි තම්බ ගන්න ඕනේ. වතුර එකක් ලිපේ තියලා ඒක උතුර වෙනකොට ලුණු තේහෙනි දෙකක් දාගෙන පැස්ට ටික දාගන්න වතුර එකට. ඒ පැකට් එකේ ලියලා තියෙන ප්‍රමාණය අනුව පැස්ට ටික ඔයගොල්ලෝ තම්බ ගන්න. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. දැන් නම් ඉස්සෝ ටික තැම්බිලා තියෙන්නේ. දැන් අපි මේකට පොඩියට කපාගත්තු තක්කාලි ටිකක් එකතු කරගන්නවා. මේ ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලියලා තියෙන්නේ. මේ ටිකත් හොඳට කලවම් කරගෙන අපි තක්කාලි එක්කත් මේක දැන් තවත් විනාඩි 5ක් විතර මේක හොඳට බැද ගන්න ඕනේ. දැන් තක්කාලි ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ විදිහට පාස්ලි ටික එකතු කරගන්නවා. ඒ වගේම අපි තඹගත්තු ස්පැගටි ටිකත් අපි දැන් මේ වෙලාවෙ එකතු කරගන්නවා. අද මම ස්පැගටි ග්‍රෑම් 400ක් තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේක හතර දෙනෙකුට ඇති වෙන්න තමයි මම ස්පැගටි ග්‍රෑම් 400ක් අරගෙන තියෙන්නේ. මම හිතනවා මම කියලා දීපු ක්‍රමය ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.